ක්‍රීඩාචලි දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මෙවර නම්වන T20 ලෝකෝසලන් තරඟාවලියේ තරඟ දෙකක් අද උදෑසන පැවතුනේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟේ වගේම නව ශ්‍රීලන්ත ඇෆ්ගනිස්තාන තරඟේ. ඒදී මූලික කොටේ 15 තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර අතර 14 තරඟයට ක්‍රීඩා කරේ ඇෆ්ගනිස්තානි හා නව ශ්‍රීලන්තයයි. ඉතින් යනු ශ්‍රී ලංකා කණ්ඩායම මූලික කොටේ දෙවන තරඟයට තමයි මේ විදිහට ක්‍රීඩා කළේ. මේ බංග්ලාදේශ කණ්ඩායමේ මූලික කොටේ පළමු තරඟේ බවට පත් වුණා. කොහොම නමුත් කාසිවාසිය පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුර පහර දෙන්නට ඕන ආරාධනා කළා. එම තීරණාත්මක තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කර තිබුණේ සදීර සමරවික්‍රම වෙනුවට ධනංජය සිල්වාව කණ්ඩායමට කැඳවීමෙන්. යනු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6 තුළ ලකුණු 53ක සාර්ථක ආරම්භයක් ලබා ගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ කඩුල 9ක් දැවී ලකුණු 124ක් පමණයි. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් මෙම තරඟයේදී ලබා ගැනීමට තිබුව බව නම් විශ්වාසයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී සාර්ථක පිටුකොර බවට පත් වුණේ පැතුන් නිස්සංකයි. ඒ පන්දු 28කදී 4/7ක් වගේම 6/5ක් සමගි ලකුණු 47ක් ලබා ගැනීමත් සමගනේ. ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 8කදී ලකුණු 10ක් වගේම ධනංජය සිල්වා පන්දු 26කදී ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුණා. මැතිව්ස් පන්දු 19කට මුහුණදී 4/5 සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක්. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යම් තාක් දුරට සාර්ථක සම්බන්ධතා 4ක් වාර්තා වුණා. ඒ මෙන්ඩිස් පැතුම් ලකුණු 21ක්, නිස්සංක කමිදු ලකුණු 27ක්, නිස්සංක ධනංජය 22ක් වගේම අසලංකහ ධනංජය අතරේ ලකුණු 30ක සම්බන්ධතාවයක් වතුනේ. කඩු ලබා ගැනීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යවන විදිහට තස්කින් හසන් එක් කඩුවක් ලබා ගනිද්දී තස්කින් අහමඩ් කඩු දෙකක් ලබා ගැනීමට සමත් වුණා. මුස්තෆා සිරාගේම රිසාඩ් හුසෙන් කඩු තුනකින් තමයි ලබා ගත්තේ. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට මෙම තරඟේ ජය ගැනීමට පන්දු වාර 20කදී අවශ්‍ය වුණේ ලකුණු 125ක් පමණයි. ඒදී T20 ලෝකෝසලන් තරඟවලදී පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු දෙක තිවුණු ජයග්‍රහණයක් මෙම තරඟයෙන් ලබා ගැනීමට සමත් වුණේ පන්දු වාර 19ක් නිමවට පත් වෙද්දී කඩුළු 8කට ලකුණු 125ක් ලබා ගැනීමත් සමගනේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මුල් පන්දු වාර 6දී සාර්ථක පන්දු යාමක් ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ කඩුළු 3ක් ලබා ගත්තත් ඔවුන්ගේ මැදපෙළ පිටිකරුවන් ලබා දුන් සාර්ථක අඩිතාලම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බලපෑ ප්‍රධානම කාරණාව කිව්ව නිවැරදි. පන්දු යාමේ සංකල්පයන් වනදුගෙන් ගිලී ගිය බවක් තරඟයේ අවසානයේදී අපට පෙනී ගියා. කොහොම නමුත් තරඟයේ අවසාන භාගයේදී වනිදු නුවන් තුසාරගේ මතීස පතිරණ කඩු දවා ගැනීම සමගින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට යම් වාසිදායක තත්ත්වයක් ඇති වුවත් පෙනී ගියා. අවසාන පන්දු වාර දෙකට ලකුණු 11ක් අවශ්‍යව තිබු මොහොතේ 19 වන පන්දු වාරයේදී එම ලකුණු 11 ලබා ගැනීම සමගින්ම බංග්ලාදේශ කණ්ඩායම මෙම තරඟයේ ජය ගැනීමට සමත් වුණා. එහිදී ලකුණු ලබා ගැනීම ලින්ටන් ඩාස් ලකුණු 36ක් වගේම රිදෝයි තරඟයේ ඔවුන්ගේ පැත්ත රැගෙන යමින් පන්දු 20කදී 6/4ක් වගේම 4/5ක් සමගින් ලකුණු 40ක් ලබා ගත්තේ වනිදු අසරංගට පිටපිට එල්ල කර 6/3ක් සමගින්. කෙසේ වෙතත් නුවන් තුසාර T20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යම වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 18කට කඩු 4ක් ලබාගෙනයි. ඊට අමතරව වනිදු අසරංග ලකුණු 32කට කඩු 2ක් වගේම ධනංජය ලකුණු 11කට 1 කඩුවක් ලබා ගැනීමට සමත් වුණා. මතීස පතිරණ පන්දු වාර 4 නිමා කරේ ලකුණු 27කට කඩු 1ක් ලබාගෙනයි. මහේස් තීක්ෂණ පන්දු වාර 4ට ලකුණු 25ක්ද දසුන් චානක ඔහුගේ පන්දු වාරට ලකුණු 11ක් ලබා දීම කැපි පෙන්න කරුණක් බවට පත් වුණා. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය සමගින්ම ලෝක කුසලානයේ ඉදිරි ගමනේ බලාපොරොත්තු මේ සමගින්ම 90%ක් පමණ බොඳ වේගයක් පෙනී යනවා. අද රාත්‍රියේ පැවැත්ත නෙදර්ලන්ත දකුණු අප්‍රිකා තරඟයේ ප්‍රතිඵලය මේ සියල්ලටම උපරිම සාක්ෂිය දරාවේ. ඉතින් මෙම තරඟයේ ප්‍රතිඵලයේ ඩී කාණ්ඩයේ ලකුණු සරණ තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි අවසාන ස්ථානයටත් බංග්ලාදේශයේ තුන්වන තැන දක්වා ඉහළට ආවා. පළමු තැන සුපුරුදු පරිදි දකුණු අප්‍රිකා වගේම දෙවන තැන නෙදර්ලන්තය පසු වෙනවා. හතරවන ස්ථානයේ පසු වන්නේ නේපාල කණ්ඩායමයි. අද රාත්‍රියේ පැවතින තරඟයේ ප්‍රතිඵලය මෙම ලකුණු සරණ තවත් වෙනස් කරනවා නොඅනුමානයි. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු බොඳ වූ තරඟය ශ්‍රී ලංකා සුවසක් ප්‍රේක්ෂකයන්ට ගෙනෙන්නේ කිව නොහැකි කනගාටුදායක තත්ත්වයක්.